පටන්ගත්තු මගේ ව්‍යාපාර අදහසක් ව්‍යාපාරයක් ගැන ඒක ඔයාලට ව්‍යාපාර අදහසක් වශයෙන් කතා කරන්න හේතුව ඔයාලටත් පුංචි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මම මේක අලුතෙන් කිව්වට මම මේකේ මේ දැන් කරන ව්‍යාපාරයටත් ඉස්සෙල්ලා කරන්නේ ගත්තේ ඒ අරගෙන ඉවර වෙලා ටික දවසක් යනකොට නැවතුණා නැවතිලා එහෙමම යට ගියා ඊට පස්සේ මම මේ දැන් කරන ව්‍යාපාරය කරගෙන ගියා ඊයේ පෙරේද දවසක මට මගදී නංගිල දෙන්නෙක් හම්බෙලා අපා මට මේ දේ කරලා දෙන්න කියලා කිව්වා මම කන්නේ නැහැ මට කාලයක් නැහැ මම දැන් ඒ දේ කරන්නේ නැහැ කියලා ඊට පස්සේ කිව්වනේ අක්කා ආ කරලා දෙන්නකෝ කියලා කාලයක් තියෙනවා අපිට කියලා ඊට පස්සේ මම ඉතින් ගෙදර ඇවිල්ලා කල්පනා කරා කමන්නේ මම මේක කරනවා මට අර ඕඩර්ස් නැති දවසට තියෙනවනේ කාලයක් ඒ දවස්වල අරගෙන මම මේක කරන්නම් කියලා යන්නේ ඒ නිසා එහෙම හිතලා මම මේ ආයෙත් පටන් ගත්ත මගේ ව්‍යාපාරේ. ඔයාලා බලේ මොකද්ද මෙයා මේ අලුතෙන් පටන් ගත්තේ කියලා. ඒක ඇත්තටම අලුතෙන් නෙමෙයි මම කරපු දෙයක් නැවත කරන්න පටන් ගත්තා අලුත් විදිහට. ඉතින් ඒක ඔයාලටත් ව්‍යාපාර අදහසක් වශයෙන් ඉතින් ආයිබෝන් ඔයාලා හැමෝටම හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්නේ ඔයාලත් එක්ක මේ සාරේ. සාරිස් ගැන තමා කතා කරන්නේ මම සාරිස් කතා කරාම ඔයාලට මම කොර මම අලුතෙන් පටන් ගත්තා කියලා එහෙම පටන් අරගෙන අද මම ඔයාලත් එක්කම සාරියක් වර්ක් කරන්නේ කොහොමද වර්ක් කරන්න අවශ්‍ය බඩු මොනවාද ඒ දේවල් කතා කරන්නේ ඒක ලොකුවට පියවරෙන් පියවර කතා කරන්න ඕනේ වීඩියෝ එකක් එහෙම කෙනෙක්ට මොන හරි දැනගන්න ඕන නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඒ සම්බන්ධව කතා කරන්නම් එහෙම නැතුව මම මේක අද කතා කරන්නම් ඔයාලට ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්නේ කොහොමද කියන එක. ඔයාලා දන්නවා ව්‍යාපාරයක් කියුවම කොහොමද පටන් ගන්න ඕනේ කියන එක. ඒක අලුතෙන් ඔයාලට අපේ YouTube channel බලලා එහෙම නැත්නම් ඔයාලගේ ඔළුවේ තියෙන අදහසක් එක්ක අවබෝධයක් ඇති කොහොමද මේ ව්‍යාපාරය පටන් ගන්න කියලා. දැන් මම අද කතා කරන්නේ මේ මගේ අත්දැකීම් එක්ක ඔයාලට අවබෝධයක් කියන්නේ අදහසක් ඕන මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න පුළුවන්. දැන් සාරිස් කිව්වම ඔයාලා දන්නෝ නොයෙක් වර්ගයේ සාරි තියෙනවා. දැන් නෝමල් සාරි තියෙනවා. ඔෆිස් සාරි කියලා අපි හඳුන්වන ඊළඟට හෑන්ඩ්මේඩ් සාරි කියන්නේ වර්ක් කළ සාරි තියෙනවා. ඊළඟට හැන්ඩ්ලුම් සාරි තියෙනවා. ඔයාලා දන්නෝ බතික් සාරි තියෙනවා. වෙඩින්ස් සාරි තියෙනවා. මෙන්න සාරි වර්ග කීපයක් තියෙනවානේ. මෙන්න මේ සාරි වර්ග වලින් ඔයාට පුළුවන් නෝමල් පේන්ට් සාරී එකක් අරගෙන හෑන්ඩ්මේඩ් එහෙම නැත්නම් වර්ක් සාරියක් බවට පත් කළා ඔයාලට යම් මිලක් එකතු කළා ගියා අපි කියන්නේ අගයක් එකතු කළා ඔයාලට විලඳපුල වටිනාකමක් අරගෙන ඔයාලගේ ව්‍යාපාරයට අඩේ තියන්නත් පුළුවන් එහෙම නැත්නම් දැන් බතික් සම්බන්ධව ඔයාලා දන්න කෙනෙක් නම් බතික් කරන්න ඒ සම්බන්ධව දන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට පුළුවන් බතික් සාරේ නිර්මාණය කරන්න. දැන් බතික් කොම සාරේ විතරක් නෙමෙයි ඔයාලා දන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. එහෙනම් බතික් පැත්තට යමු වෙනත් පුළුවන් ඔයාලට. මම මේ කියන්නේ ඔයාලට ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා. දැන් ඔහොම කතා කරනකොට ටක් ගාලා අපි දකින්නේ වීක්නස්. අපේ තියෙන දුර්වලතාවය අපිට මූලිකව මතක් වෙන්නේ. දැන් මට සාරි වර්ක් කරන්නත් බැ බතික් කරන්නත් බැ. එහෙනම් මට මේ ව්‍යාපාර අදහස ගැලපෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක්ට හිතෙන්නේ ඔහොමනේ. මෙයා මේ කතා කරන දේ අපිට කරන්න බෑ. ඔබ මම සාරියක් වර්ක් කරගන්න දන්නේ නැහැ. සාරියක් බතික් කරන්න දන්නේත් නැහැ කියලා එතනින් ඔන්න ඔයගලගේ ව්‍යාපාර අදහස එහෙමම කඩන් වට ගන්නවා. එපා එහෙම කරන්න. දැන් ඔයාලට සාරේ කරන්නත් දැයිනම් බතික් කරන්නත් දැයිනම් ඔයාලට ඒකෙන් අදහස අහසාවක් තියෙනවනම් දැන් අපි හිතමු මේ දේවල් කරන්න බැරුණාට ඔයාට ආසාවක් තියෙන සාරි පැත්තෙන් මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම නැත්නම් මේ දේ කරත් ඔයාට ගොඩ එන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවා නම් මම අද ඔයාලත් එක්ක කතා කරන්නම් සාරිස් වලින් කොහොමද ව්‍යාපාරයක් බවට ඔයා මේ ව්‍යාපාරය පත් කරගන්නේ කියලා. දැන් ඔයාලට අපි සාරි වර්ක් බතික් පැත්තකට තියලා ඔයාලා දන්නවනේ සාරිස් තොග ගන්න තැන් තියෙනවා. මේ තොග ගන්න තැන් වලින් වලදන ඉන්දියාවේ සාරි අපනයනය කරන උතා අඩු මොලට අපි ලංකාවේ සාරිස් වලට වඩා ගොඩාක් අඩු මිලට ඉන්දියාවේ සාරි අපනයනය කරන්න පුළුවන්.
වලට ඉන්දියාවේ සාරි අපනයනය කළ මේ ව්‍යාපාරයට අතගන්න කියලා. නෑ එහෙම ගෙන්නන අය ඉන්නවා. ඒ අයගෙන් ඔයාලට තොග වශයෙන් සාරි මිලදී අරගෙන ඔයාලට යම් මුදලක් තියාගෙන ඒ සාරිය නැවත අලෙවි කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඔන්න බිස්නස් එකට ව්‍යාපාරයට පාතා ගන්න අවස්ථාවක්. දැන් ඔයාලා කොහොම කියපු ගමන් කොහොමද මම මේක තව කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට විකුණන්නේ කියලා හිතයි. දැන් අපි ඕනම දෙයක් තව කෙනෙක්ගෙන් අරගෙන තමයි තව කෙනෙකුට අලෙවි කරන්නේ. එහෙම ක්‍රම අපි හදා ගන්න ඕනේ. දැන් මෙහෙම කතා කරාම ඔයාලට කියයි එහෙම කරන්න බෑ අප්පා. නිසා මේ අය මෙහෙම මිලදී ගන්න නෑ මට. මට වැඩි හොඳට කරන අය ඉන්නවනේ. සාරිස් කඩ තියෙන ඕන තරම්. ප්‍රසිද්ධ තැන් තියෙන. ඒ තැන් වලින් තමයි සාරි මිලදී ගන්න. එහෙම හිතන්නේ එපා. ඔයා එයාට පුළුවන් කියලා හිතලා පටන් ගන්න. තරඟකරුවා ඉන්න පුළුවන්. ඒ තරඟකරුවන් අභිභවාගෙන ඔයා ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. එතකොට ඔයාට කරන්න බැරි දෙයක් නෑ. දැන් මං කිව්වේ සාරි දැන් ඔයා වුණත් ඔක ගත්ත කියලා හිතන්නකෝ. ඔයාට අලවි කරන්න විදියක් නෑ කියන්නේ. ඔයා ගෙදර පොඩියට තැනක් හදාගන්න. හදලා චූටි බෝඩ් එකක් දාන්න සාරි විකිණීමට ඇත. අඩුම මිලට සාරි විකිණීමට ඇත. කියලා එතකොට බලන්න අවට ප්‍රදේශයයි එක එක සාරි ගන්නකොට කටින් කට යනවා. මෙතන සාරි විකුණන්න තියෙනවා. සාරි හොඳයි. අඩු මිලට හම්බෙන්නේ කියලා ඔයා නොදැනීම ඔයාට ඉල්ලුමක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳපොළක් හදාගන්න පුළුවන්. ඒ විදියට මූලික අඩිතාලම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. මේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම ගැන මම වෙනම වීඩියෝ එකක් ගිය සතිය කරා. ඒක බලන්නත් පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් මම චූටියට මතක් කිරීමක් කරන්න ඔයාලට මේ Facebook එකේ හරි MP එකේ හරි WhatsApp මාර්ගයෙන් හරි TikTok link ඔයස් දේවල් වලින් ඔයාලට පුළුවන් page එකක් හරි හදාගෙන ඔන්ලයින් භාණ්ඩ අලෙවි කරන්න. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ලස්සනට සාරියක් වර්ක් කරා. ඒ මම ඔයාලට පෙන්නන මෙන්න මේ විදිහට සාරියක් ඔයාලට වර්ක් කරන්න පුළුවන්. මේ වර්ක් කළා මේ විදිහට. මේකට මේ ලොකු දෙයක් නෙමෙයි. ලේස් තියෙනවා ඔයාලට කැමති විදිහට ගැලපෙන ලේස් වර්ග අරගෙන ලස්සන ඩිසයින් කළා. ඔයාලගේ නිර්මාණ හැකියාව අනුව මේක ඩිසයින් කරගන්න පුළුවන්. මම මට වර්ක් කරගත්තු සාරිය එක මේක ලස්සන ඔයාලට හදාගන්න පුළුවන්. ඊළඟට දැන් ඔන්ලයින් පේජ් එක හදාගත්තට පස්සේ හිතන්න එපා එක සැරේට ඔන්න කස්ටමර්ස්ලා 100ක් අපිට එයි කියලා. එහෙම නෑ. සමහර විට එක කස්ටමර් කෙනෙක්ගේ හැබැයි ටිකෙන් ටික ඔයාගේ ෆොටෝස් අප්ලෝඩ් කරනකොට ඔයාගේ පෝස්ට් දකින්නකොට එක එක්කෙනා ඔයාට ඕඩර්ස් දෙයි. ඕඩර්ස් එක්ක ඔයා චුටි චුටි ඉස්සරහට යන්නේ. එහෙමයි ව්‍යාපාරය පුංචියට පටන් ගන්න. දැන් එහෙම ඔන්ලයින් කරන්න බැරි කෙනෙකුට ඔයාලට පුළුවන් සාරි තොග වශයෙන් මිලදී අරගෙන ඒ සාරි සෝන ඔෆිස් වලට ගිහිල්ලා අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් ගම්මල අලෙවි කරන්න පුළුවන්. දැන් ගොඩාක් අයට මෙහෙම කියපු ගමන් ඔපෝ මං කොහොමද ඔෆිස් වලට යන්නේ. ඒක හරි බාල වැඩක් නේ. මගේ ක්වලිටිය බහිනවා. එහෙම හිතන අය ගොඩක් ඉන්නවනේ. දැන් අපිට වීක් ඔය ව්‍යාපාරයක් කරනකොට ඔය තියෙන වීක්නස් තමයි. ඔය වීක්නස් අපි අඳුරගන්න ඕනේ. මේක මගේ දුර්වලතාවය. මේ දුර්වලතාවය මට තිබුණොත් මට ව්‍යාපාරය කරගෙන යන්න බෑ කියලා. එහෙම නැත්නම් ඔයාලට දැන් අර සෙනගාරත්‍රය ගිහිලා කතා බහ කළා. එහෙම කරන්න බැරි ആയിට තමයි මේ හොඳම දේ ඔන්ලයින් විකුණන්නේ කියන්නේ. ඒක උතෝර ඔයාලා කාටිකක්වත් වැඩිය මුළු වෙලා කතා කරන්නේ ෆෝන් එකෙන් කතා කරලා එහෙමනේ ඔඩර්ස් ගන්න. එහෙම තමයි ගොඩක් අය දැන් ව්‍යාපාර කරන්න බා පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අර කතා කිරීමේ එහෙම අවුලක් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේම ගෙදර පොඩියට ෂොප් එකක් වගේ හදාගෙන දින්නේ තුන් දිනේ දාලා ඔයාලා සාරි වැක් කරලා එහෙම චූටියට පටන් ගන්නත් පුළුවන්. දැන් මම කරන්නේ මට ඇත්තටම ලොකුවට කරන්න කාලයක් නැහැ. මං දැන් කරන්නේ ওই ඕඩර් එකක් ඉල්ලුවොත් මෙන්න මේ විදිහට ලස්සනට මගේ ඩිසයින් එකකට මම මේ සාරි එක නිර්මාණය කළා දෙනවා. දැන් සමහර අය ඉන්නවා
මම නිර්මාණය කරන මගේ ඩිසයින් වලට නෙමෙයි එයා කස්ටමයිස් කරනවා. එයා ඩිසයින් එකක් දෙනවා මට මේ ඩිසයින් එක කරලා දෙන්න කියලා. එහෙම කිව්වම ටිකක් අපිට අර කාලේ එයාගේ ඩිසයින් එක ඇඳගෙන හරියට මෙයා කියන විදිය තේරුම් අරගෙන ලොකු කාලයක් වැය වෙනවා. එතකොට අපිට අර කස්ටමයිස් කරන සාරි එකක් නම් ටිකක් ලොකු මිලකට දෙන්න වෙනවා. දැන් මගේ පේජ් එක හරහා ඔයාලා ඕන කෙනෙකුට සාරිස් වර්ක් කරලා ගන්න පුළුවන්. ඕන පාටකින් ඔයාලා කිව්වම මම හදලා දෙනවා. දැන් මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලා කැමති විදිහට මම ඉතින් ඩිසයින් කරලා දෙනවා. දැන් කස්ටමයිස් කරන සාරිය ගන්න ඇත්තටම ටිකක් වැඩි කාලයක් වැය වෙනවා. එතකොට ටිකක් මිල අධිකයි. එහෙම නම් අර පිටරට වගේ ඉන්න කෙනෙක් කතා කරලා කිව්වොත් මම ඒක බාර ගන්නවා. ඇත්තටම ලංකාවේ ඉන්න කෙනෙක් අර මිල කිව්වම එයාලා ටිකක් මෙච්චර ගණන්ද සාරි කියන தත්ත්වයටපත් වෙනවනේ. ඒ ගමනක් වැඩි නිසා මම උත්සාහ කරනවා නෝමල් මගේ ඩිසයින් වලට සාරිස් හදලා දෙන්න. කවුරු හරි ඇවිල්ලා ඕඩර් එකක් මෙහෙම කියලා කිව්වම ඒ විදිහට හදලා දෙනවා. ඔන්න සාරිස් ගැන කතා කරා. දැන් ඔයාලට පුළුවන් ඔන්ලයින් ක්‍රමයට සාරිස් හදන්න, හදලා අලවි කරන්න. මේ තියෙන්නේ මේ ඔක්කොම මම හදපු සාරි. මේ සාරි එකක් වෙළඳ පොලේ ඔයාලට ගන්න ගියොත් ලොකු මිලක් වෙනවා. ඒක ඔයාලට පුළුවන් නෝමල් මැටීරියල් එකෙන් ගෙනල්ලා සාරි වර්ක් එකක් දාලා මේ හදන්න. ඒ හැදුවම ඔයාලට ලොකු මිලක් නියම කරගෙන හදාගන්න පුළුවන්. ඒකට මේ වගේ දැන් වර්ක් කරන කෙනෙකුට මේ වගේ සාරිස් ගේන්න පුළුවන්. ඔයාලට කැමති කලර්ස් වලින් ගේන්න පුළුවන් ගෙනල්ලා. वाले कैमी वर्क वर्क मे सीक्वेंस निर्माण मे वाल दाने गुडाक दीवाला ये निर्माण अलगे निर्माण की आवाण करगना अन्न पुलवा मे वाल दाकिनी वर्क करा तीन सारी नॉर्मल पेंट सारी मे अरे सारी उलट करगना अन्न पुलवा मुलिम उत्तवा मम्मी सारी या वर्क करना है एम की अरे सारी व्यापार पटांगा इन कमी के व्यापार स्टार्ट करा पटांगा कोई इतर यद कथा करें कमी के कमेंट कलाटे मन दीवा कील देना वाला मंकी तुग दिन अलाट अलविक रुपये तुगंत वाला दाद कुल को दिवन हरस्वेदे वाला पंपेना भोगहलांगे बेहला दिवन हरस्वेदे उदे अणुट असलाम मार्केट कील तीन मेके तटू हतर आगतीनो मे तटू हतर एक्त कड़वा सीएगढ़ वे प्रमाण तीन अने कड़वाल ओणम कड़े वाले अड्डम लंकावे अड्डम मिलट सारी मिलदी का ඒ සාරිස් වල වෙඩින් සාරි, බතික් සාරි, පාටි සාරි, නෝමල් සාරි, ඔෆිස් සාරි ඕනම දෙයක් ඔයාලට අඩුම මිලට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පේන්ට් සාරි එකක් ඔයාලා ගන්නවා නම් මේ වගේ පේන්ට් සාරි එකක් ගන්නවා නම් ඔයාලා ඒ වගේ තැනකින් ගත්තොත් ඔයාලට පේන්ට් කරන්න ඉතා අඩුම මිලට ගන්න පුළුවන්. ළඟ අඩුම මිලට අරගෙන ඔයාලට අර අපි හිතමු වැඩි මිලකට මේ සාරිය මට කොළඹින් රුපියල් 500 ගන්න පුළුවන් කියලා අපි නුවරින් රුපියල් 1000ට ගත්තොත් වඩාර වැඩි මුදලක් ගියානේ. ඒතකොට කස්ටමර්ට දෙන්න වෙන්නේ වැඩි මුදලකට. එහෙම වුණොත් ඔයාට අර කස්ටමර්ස්ලා අද ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා මේ උත්සාහ කරන්න පුළුවන් තරම් අඩුම මිලට දෙයක් ගන්න. ඒ මිලට අරගෙන යම් මිලක් එකතු කරන්න. ඔයා එකතු කරන දේ අනුව අගයක් එකතු කරගන්න. ඒ අගයත් එක්ක කස්ටමර්ට උපරිම සාධාරණයක් වෙන විදිහෙන් ඔයාටත් අවශ්‍යයක් නොවන විදිහට මුලින් වෙළඳ පොලට පිවිසෙන්න. එතකොට ඔයාට අර ලොකුවට බයක් වෙන්න ඕනේ. මට ඉල්ලුමක් ඇති වෙයිද කියන මට ඉල්ලුමක්. එහෙම නැත්නම් වෙළඳ පොලක් හදාගන්න පුළුවන් වෙයිද කියන එක ගැන. දැන් සාරිස් ගැන කතා කරනකොට ඔන්න ඔය විදිහට තමයි ඔයාලට කරන්න පුළුවන්. දැන් බතික් සාරි බතික් කරන්න පුළුවන් කෙනෙකුට බතික් ඩිසයින් කළා. මේ ඉන්නේ සීසන් එක. ඔයාලට පිටරට ඉන්න අයට ලංකාවේ
බතික් කඳින්න කැමති අයට පේජ් එකක් කරා හරි වයි gedara වෙනම shop එකක් හරි වෙනම shop එකකට දාන්න කතා කරොත් හරි හොඳ ඉල්ලුමක් හදා ගන්න පුළුවන් මේ බතික් වලට නැවත ලොකු ඉල්ලුමක් ඇති වෙනවා ඒ නිසා ඔයාලට මේ බතික් මම දැන් පෙන්නන්නම් බතික් සාරි හා චුට්ටක් හදන විදිය මේ බතික් design ගැන ඔයාලට ඒ අවබෝධය ගන්න අරගෙන ඔයාලට කරන්න පුළුවන් බතික් ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට බතික් නිර්මාණ පැත්තෙන් දැන් සාරිස් කියොම් සාරිස් විතරට යන්න එපා බතික් පැත්තෙන් කරන්න පුළුවන් හැම range එකකටම යන්න එතකොට ඔයාට පුළුවන් ලොකු දෙයක් කරන්න බතික් නිර්මාණ ගැන ඔයාලට දැන් බතික් ගැන දන්නේ නැතුව ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා නේද ඔයාලා දන්නවද මම දැක්ක YouTube එකේ තියෙන බතික් ගැන මුලින් ඉඳලම උගන්වන videos දාලා ඉතින් ඒව ගැන බලලා හරි චුටි චුටි අත්දැක බලන්න පුළුවන් सारीस कथाकानी ममक कल नवत्त व्यापार पटांग ओया अदास क्वेश्चन व्यापार क्वेश्चन करगने वस्तव तीन वकील ये विधि करवा सारी अदूना विश्वास मे नॉर्मल सारी वाल हिता कड़ मुद्दी दवासा वेकल गील ओयाट अवश्य दीवा मिलदी गोतम हेमदाम की वे कुलम पटे रतपाली ये हरिया तीन मे सारी वर्क अवश्य सीक्वे हेम मार्ग आगे सीक्वे पबल रेद मार्ग गम मे सारी वर्क अवश्य हेमदेम तीन पसपाली तेहत्नी अडम मिलेट आट गुड़वा लुकू यदम धरा सत्ते तीन मुद्दे हर प्रमाण अरगना आट एन पुलवा मम्मी मतरा कुटे पार वाले मन को हर अवधाने तब बड़ अना पीने महालन ग कड़े कई के हिम आर पारे हिम इतो चुटी अवधान अवधान मैं दिमागे सारी सदारी ओनम दिखे मे ओया हाँ मेड व्यापार और अत पल्ली आवाट ये तेल वाट आवाश हेम बड़वा अडम मिलट गुड़वा इक मन दाँ देवा मिलदी गुनीसा निशा चुट कुसागल बला हिम मिलदी ग हिम बेरम पेज खरागन पटांगा मंग अद हितनेक मम कथाकरा हितपुदे कथाकरागे समार वीट मट कुतनहारी अम तक वेलाइए हिमन तोल कमेंट मम्मी लियागे मेमे कथाकरा मम्मी की पटांगा एक्र अट मट हितने ओयाटन अदाशक्वाशय पत्कनी सा ओहारी अम तकना वाल दिन कमेंट कदावार उत्तर दिन अर्द वीडियो ओयाट दुना ओयाट गिना ओया अदासा गना मेदे पटंगण अदासा लेना व्यापार पटंगण इतना वाले मगे वीडियो मगे वीडियो शेखरागे वीडियो लाइक अम दी कमेंट कदाँ अला कमेंट गुड़ा पटनामेंट इवेम तम ानल अलते चानेल के सब्सक्राइब करके पुंजी मत अलग करना वीडियो के अला मुनगे बलापुर अदट मैं अला।